සුබ දවසක් නිල්මි බ්ලොග්ස් මගේ YouTube channel එකට ගොඩක් ආදරයෙන් පිළිගන්නවා ඔයාලව. ඉතින් අද එකතු වෙන කෙනෙක් නම් channel එක subscribe කරලා bell icon එක ඕල් දීලා තියාගන්න. වීඩියෝ එකක් දාපු ගමන් බලන්න පුළුවන්. මම මේ දවස්වල උත්තර දෙන්නේ ඔයාලා අහන පුංචි පුංචි ගැටළු වලට. පොදුවේ එහෙම හැමෝටම උත්තරයක් දුන්නාම වීඩියෝ එකකින් ඔයාලට පුළුවන් අවශ්‍ය වෙලාවට ගිහින් බලන්න. මගේ channel එකේ හැම දෙයක් සම්බන්ධවම videos කරලා තියෙනවා ඔයාලා ඉල්ලන. ඉතින් මම මේ දැන් කරන්න යන්නේ කෝඩුව ගැන ගොඩක් කයි ප්‍රශ්න අහනවා. ඉතින් කුකුල් පැටව 100කට කොච්චර ඉඩ ප්‍රමාණයක් දෙන්න ඕනේද, කොච්චර පිරිවැයක් යනවාද එහෙම කියලා අහනවා. ඉතින් හදන කියවල ව්‍යාපාරයකට හදනවා නම් කුකුළු 100ක් හදනවා කියන්නේ ගෙදර පාවිච්චිට වෙන්න බෑනේ. ව්‍යාපාරයකට තමා හදන්නේ. ඉතින් ව්‍යාපාරයකට හදනවා නම් හරියට ඒ નિયમિત ප්‍රමාණයට විතරක් කෝඩුව හදන්න එපා. හදිසියවත් ඔයාලට තව කොහෙන් හරි පැටව ටිකක් හම්බෙලා කෝඩුව ලොකු කරගන්නොත් එහෙම ඔයාලට ආයෙත් මුදලක් දරන්න වෙනවා, යට කරන්න වෙනවා අහපව කෝඩුව හදන්න. ඒක නිසා හදන එකේ සාමාන්‍යයෙන් කුකුළු 500කට වගේ ඉන්න පුළුවන් වෙන්න හදන්න. ඔයාලට 100කට වගේ ඕන නම් මම දිගපල්ලා කියන්නම්. සාමාන්‍යයෙන් 100කට රැට ඉන්න විතරක් කියලා කෝඩුව හදනවා නම් අඩි 8ක් අඩි 8ක් සමානයි අඩි 8ක් පළල අඩි 10ක් දිගට වගේ හදන්න. මොකද අර කෑම භාජන එහෙම තියන්න රක්කන්න තියන්න නොත් එහෙම පැත්තක් වෙන් කරන්න ඕනේ. පුංචි පැටව දාන්න ඕන තව පැත්තක් වෙන් කරන්න ඕනේ. ඉතින් ඒකේ හින්දා ඉඩ පහසුකම් ටිකක් ඕනේ හින්දා ඇහිරෙන හින්දා අඩි 8ක් පළල අඩි 10ක් දිගට වගේ වෙන්න කෝඩුව හදන්න. කෝඩුව හදද්දී සැලකිලිමත් වෙන්න ඕනේ. කරුණු ටිකක් තියෙනවා. ඒක තමයි අංක 1 එතන පරිසරය ටිකක් වියලී වෙන්න ඕනේ. අඳුර ගොඩාක් නැති තැනක් වෙන්න ඕනේ. උදේම එළිය වැටෙන එහෙම තැනක් වෙන්න ඕනේ. ඒ වගේම කැලේට කියන්නේ ගොඩක් කැලේ වැදිලා එහෙම තියෙන ප්‍රදේශයක් නම් එපා. පොඩ්ඩක් එලිපෙහෙලි කරලා නිතරම පිරිසිදු වල තියාගන්න පුළුවන් ස්ථානයක හදන්න. අනිත් එක තමයි නිවසට ටිකක් පේන දුරකින් තියාගන්න. මොකද එහෙම නැුණොත් එහෙම නැති වුණොත් සත්තුන්ගෙන් වෙන හානි වැඩි වෙනවා. ඒ වගේම තමයි එහෙම ළඟ තිබ්බොත් සත්තුන්ගෙන් වෙන හානි අවම කරගන්න පුළුවන් වෙන. ඉතින් මං කියන දේ ඔයාලට තේරෙනවා ඇති. ඉතින් ඒ විදිහට තමයි කූඩුවක් හදද්දී අනික පැය 16ක 17ක 18ක වගේ සූර්යාලෝකයක් වටෙනවා නම් ගොඩාක් හොඳයි. කුකුළුවන්ගේ බිත්තර දාන එකටත් බිත්තර කියන්නේ ශරීර සෞඛ්‍යයටත් හොඳයි. මොකද සෙම කියන රෝගය හැදෙන්නේ නැහැ. ඒ වගේම තමයි කූඩු වල පිරිසිදුකම නිතර පිරිසිදු කරන්න පුළුවන්. ඔයාලට උනත් කූඩුවට යන්න පුළුවන් විදියට හදාගන්න. එහෙම වුණාම හරිම විදියට කූඩුව පිරිසිදු කරලා පිළිවෙලකට ගඳක් නැතුව පිරිසිදුවට තියාගන්න පුළුවන්. එතකොට සත්තුන්ගේ හැදෙන අය කුෂ්ඨ රෝග, කර්මල් රෝග වගේ දේවල් හැදෙන්නේ නැහැ. ඉතින් ඒක තමයි මට කියන්න තියෙන්නේ. කූඩුවක් හදද්දී සැලකිලිමත් වෙන්න ඕන දේවල්. එතකොට වියදම අහලා තිබ්බ සාමාන්‍ය තහඩු ගහලා භාගයක් දැල ගහන්න ඕනේ. වටටත් තහඩු වට කළා වගේ හදන සාමාන්‍ය විදිහට රුපියල් 50000ක වගේ වියදමක් යනවා. බ්ලොග් ගල් බැඳලා හදනවා නම් ඒත් ඉතින් 60000ක වගේ මුදලක් යනවා. මොකද ඉතින් සිමෙන්ති එහෙම ගන්න වුණාම මම නම් කියන්නේ තහඩු ගහලා මම හදලා තියෙන්නේ එහෙම තහඩු ගහලා භාගයක් දැල ගහලා උඩටත් තහඩු අහලා පුළුවන් තරම් ලීනන් ස්වභාවිකවම හොයාගන්න බලන්න. ලී ඉතින් මිලදී ගන්න ගියොත් තමයි ওই වියදමක් යන්නේ. ඉතින් ඒ විදිහට හදලා ඔයාලත් මේ ව්‍යාපාරය කරගෙන යන්න. මේක පාඩු නැහැ. ඇත්තටම අපි තමා ලාභ කරගන්න ඕනේ දෙන ආහාර. ඒවත් මම වීඩියෝස් වලින් කතා කර දෙනවා. මේකෙදිත් මම කියන්නම් දෙන ආහාර විතර විකුණන විදිහ. ඉතින් ඒකත් එක්කන් ඔයාලා තමයි ලාභ හදාගන්න ඕනේ. එහෙනම් ඉතින් දිගට මගේ channel එකත් එක්ක නැඳිලා ඉන්න. තවත් ඔයාලගේ ප්‍රශ්නයකට උත්තරයක් වීඩියෝ එකේ මේ විදිහට අරන් එන්න. ඔයාලා හැමෝටම සුබ දවසක්.